ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පච්චනාටක අධ්‍යක්ෂණය කරමින් සිටි ඇමති රාජිත පරාජිත වී වේදිකාවෙන් බැහැල ගියාට පස්සේ අද මේ භූමිකාව බාර අරන් තියෙන්නේ ස්විට්සර්ලන්තයේ තානාපතිවරයා. අද සුදුවෑන් නාටකයේ අලුත්ම ජවනිකාව කරලියට එන්නේ ස්විට්සර්ලන්තයේ තානාපතිගේ අධ්‍යක්ෂණයෙන්. අපි දැක්කා තමන්ගේ කාර්යාලයේ වැඩ කරපු ශ්‍රී ලාංකික කතක්, ශ්‍රී ලාංකික නිලධාරිනියක් සුදුවෑන් එක්කින් පැහැරගෙන ගියාලු. එයාට තර්ජනය කරාලු. එයා දැන් මානසික පීඩාවකින් ඉන්නේ. ඒ වගේම එයාට දැන් හොඳටම අසනීපයිලු. මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න. හැබැයි මේ කාන්තාවගේ මේ නිලධාරිනියගේ නමක් ගමක් හෙලි කරන්නේ නැහැ. එයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න ඉඩ දෙන්නෙත් නැහැ. හැබැයි අපිට කියනවා වහාම පරීක්ෂණයක් කරලා වගකිවෙ යුත්තන් නීති හමුවට පමුණුවන්. කරන්න පුළුවන් දෙයක් මේක හරියට අතපය ගැට ගහලා වැවකට දාලා දැන් ඉතින් පීනලා ගොඩට වරින් කිව්වගේ වැඩක් නෙවෙයිද? එතකොට ඊළඟ කාරණේ තමයි මේ නිලධාරිනිය ශ්‍රී ලාංකික කතා. තානාපති නිලධාරීන් සම්බන්ධයෙන් තියෙන ජාත්‍යන්තර සම්මුතිය වන වියනා සම්මුතිය 38.2 වගන්තිය යටතේ. ඒ ශ්‍රී ලාංකික කාන්තාවට නැත්නම් ශ්‍රී ලාංකික නිලධාරිනියට තානාපති මුක්තිය හිමිවන්නේ නැහැ. එහෙමනම් මේ කාන්තාව පොලිසිය විසින් ප්‍රශ්න කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව මිසක් ස්විට්සර්ලන්ත තානාපති නෙවෙයි. ඒ වගේම මෙයා ඉන්න අපි දැක්ක ඊයේ අපේ හිතවත් රාජිත ඇමති නෙවෙයි දැන් නොමැතින්නේ රාජිත මන්ත්‍රීතුමා මාධ්‍ය හමුවට ඇවිල්ලා ප්‍රකාශ කරනවා කටට පිස්තෝලයක් තියලා තියෙනවා. දැන් කාටවත් හමු වෙන්න බැරි ඒ කාන්තාව රාජිත මන්ත්‍රීතුමාට නම් හමු වෙලා තියෙනවා. කටට පිස්තෝලයක් තියලා එයා බය වෙලා ඉන්නේ. පවුල ඇත්ත එක්කත් කතා කරන්නේ බලාගත්තත් ඒ බලන් ඉන්නෝ. එයාව නම් පොලිසියට ඉදිරිපත් කරලා ප්‍රකාශයක් ගන්න හැකියාවක් නැහැ. මතක තියාගන්න යම් පුද්ගලෙක් ඔබ දන්නවා මේ රටේ වෙඩි වැදිලා 50 දින කෙනාගෙන පොලිසිය කියලා ප්‍රකාශ ලබා ගන්නවා. යම් කිසි පුද්ගලයෙක්ගෙන් ප්‍රකාශයක් ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ අධිකරණ වෛද්‍යවරයා මිස දත් දොස්තර රාජිත නෙවෙයි කියන එක අපි සුවිස්ථානාපතිතුමාටත් එක්සත් ජාතික පක්ෂයටත් සීපත් කරනවා. breaking.lk